stars, I'm a fool for your love. Ciao. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා මං අද ඉන්නේ වෙනස්ම තැනක මං අද ඉන්නේ කිචන් එකේ මං අද පොඩි ස්පෙෂල් වීඩියෝ එකක් කරන්න හිතුවා මොකද සති දෙකකට කලින් මගේ YouTube channel එක 1000 සම්පූර්ණ වුණා ඒක නිසා මම හිතුවා වෙනස්ම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්න ඉතින් මං අද හදන්න යන්නේ less stress cake එකක් මේ කේක් එක මම මීට ඉස්සෙල්ලා හදලා නැහැ මම මේක වීඩියෝස් වලින් සහ ෆොටෝස් වලින් දැක්ක කේක් එකක් ගොඩාක් ලස්සන කේක් එකක් මම හිතනවා ඒ වගේම රසත් ඇති කියලා ඉතින් හදලා බලමු මේ කේක් එක කොහොමද කියලා මෙතන මම ඔක්කොම අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ළඟ තියාගෙන ඉන්නේ ඔක්කොම අරගෙන ඇවිල්ලා ඉන්නේ ඔකලන්ට මේ කේක් එක හදලා බලන්න අවශ්‍ය නම් මම මේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්න ගිහිල්ලා බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් ලයික් කරනවාට, කමෙන්ට් කරනවාට, ශෙයා කරනවාට, මාත් එක්ක එකතු වෙලා ඉන්නවාට ඔයගොල්ලන්ට ගොඩාක්ම ගොඩම ගොඩාක් ස්තුතියි. එහෙනම් යමු වීඩියෝ එකට. හරි, ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි මේ භාජනයේ තියෙනවා egg whites 4ක්. ඒ හතර බීට් කරගන්න ඕනේ මම මේකට ලෙමන් ජූස් එකෙන් තේ හැඳි භාගිකුත් එකතු කරගත්තා ඔයාලට ඕන නම් විනාකිලි ටිකක් ඒ වෙනුවට එකතු කරගන්න පුළුවන් මේක මික්ස් කරගන්න ගමන් සීනි ටික ටිකත් එකතු කරගන්න ඕනේ මේක හරිද කියලා බලන්න එකම එක විදියයි තියෙන්නේ ඒ තමයි මේක උඩ යට හරවලා බලන එක හරි දැන් මේ හදපු එක පැත්තකින් තියලා කහමද දෙකක් වෙනම භාජනයකට දාගෙන වැනිලා ටිකකුත් එකතු කරලා ඒකටම කිරි ටිකකුයි ඉතුරු සීනි ටිකයි එකතු කරලා බීට් කරගන්න ඕනේ මෙන්න මේ වගේ වෙන කේක් වලට වඩා මේකේ තියෙන අමුත්ත තමයි මේකට මුකුත්ම බටර්වත් ඔයිල්වත් යූස් වෙන්නේ නැහැ මේකේ බේස් එක ස්පොන්ජ් කේක් එකක් බටර් කේක් එකක් නෙවෙයි දැන් මේකට මම පිටි ටිකක් ඇඩ් කර ගන්නවා. පිටි දැම්මට පස්සේ ගොඩක් වෙලා මිස් කරගන්නේ නැහැ. දැන් අපි අර පැත්තකින් තියාගෙන තිබ්බ එකෙන් ටික ටික අරගෙන මෙන්න මේ වගේ මම මේකට දාලා මික්ස් කර ගන්නවා. මේක දැන් සුදු පාට පේන්නේ නැති වෙන්න හොඳට මික්ස් කර ගන්න ඕනේ හිමීට දැන් මේක මම අවන් එකට දාන්නයි ලෑස්ති වෙන්නේ කේක් එක අවන් එකට දාන්න ඉස්සෙල්ලා අවන් එක ප්‍රී හීට් කරගෙන තියා ගන්න ඕනේ මම මේක දැන් දැම්මේ සෙල්සියස් 160 කට මිනිත්තු 25ක් වගේ කාලයක් මම මේකට ටූත් පික් එකක් ගහලා බැලුවා ඉතින් ඇතුළ හොඳට බේක් වෙලා ඒක නිසා මම එළියට අරගත්තා මේක දැන් අපි අනිත් පැත්ත හරවලා කූල් වෙන්න දෙමු එතකන් අපි මේක කිරි වලින් පොඟව ගන්න ඕනේ නේ මේ කේක් එක ඒක නිසා මම ඒ මිල්ක් බාත් එක ඉතකන් හදාගන්න යනවා මිල්ක් බාත් එකට කිරි වලට මම ඇඩ් කරගන්නවා ස්වීට් කන්ඩෙන්ස් මිල්ක් ටිකක් මම ඔක්කොම දාගන්නේ නැහැ මොකද මම ගොඩක් සීනි වලට ආස නැහැ ගොඩක් පැණි රස වුණොත් කන්න බැරි වෙන නිසා දැන් ඒකටම මම හෙවි ක්‍රීම් ටිකකුයි වැනිලා ටිකකුයි එකතු කරලා මේ වගේ මික්ස් කරගන්නවා
මන් දැන් කේක් එක අපව මේකට දාගත්තා. ඒ වගේම පාච්මන්ට් පේපර් එකත් යටින් තියාගත්තා. මොකද එතකොට මට කේක් එක ගන්න ලේසි වෙන නිසා. ගෑරුප්පුවක් අරන් මේ වගේ හිල් කරලා කේක් එක අපි අර ඉස්සෙල්ලා හදාගත්ත මිල්ක් බාත් එක මේකට දාගන්නවා. මුළු කේක් එකටම හොඳට මේ කිරි එක දාගන්න ඕනේ. මොකද කේක් එක හොඳට කිරි වලින් පෙඟෙන්න ඕනේ. එතකොට තමයි රස එන්නේ. මේක දැන් හොඳට වහලා ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. මම පැය එකමාරයක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියාගත්තා. ඉම්පෝර්ටන්ට්ම දෙයක් තමයි මේක හොඳට වහන්න ඕනේ. එක ෆ්‍රිජ් එකේ දාලා දැන් තව එකක් තිනව හදාගන්න. අන්තිම එක හැවි ක්‍රීම් එකට සීනි ටිකකුයි වැනිලා ටිකකුයි මම එකතු කරගෙන මික්ස් කරගන්නවා. එච්චරයි, දැන් ඒකත් රෙඩි. මම මේ දැන් කේක් එක අරගෙන තියෙන්නේ ෆ්‍රිජ් එකේ තියලා පැය එකමාරකට පස්සේ දැන් මේක උඩින් අර ක්‍රීම් එක දාගෙන ලස්සන්ට මෙහෙම ස්මූත් අවුට් කරගන්නවා. මෙතන ඔයාලට ආස ඩෙකොරේෂන් එකක් දාගන්න පුළුවන්. මං ආසයි මේක මෙහෙම සිම්පල් විදියට තියනවාට, ඒක නිසා මම මෙහෙම තියාගන්නවා. මන් දැන් වටේ ලයින් ටිකත් ලස්සනට මෙහෙම කපා ගන්නවා. එතකොට තව ලස්සනට මගේ කේක් එක පේනානේ. ඒත් ඒක එහෙම කරන්න ඕනේ නෑ, වටේ ටික තියාගන්නත් පුළුවන්. දැන් මේක අපි කපාගමු. මේක ගොඩාක්ම සිනිදුයි. මේක උඩින් තියනවා නම් ස්ට්‍රෝබෙරි දාගන්න පුළුවන්. මට ස්ට්‍රෝබෙරි ඇත්තටම ගේන්න අමතකුණා සුපර් මාකට් එකෙන්. වෙන ෆ්‍රෙෂ් ෆෘට්ස් වගේයක් තියෙනවා නම් ඕන දෙයක් මේක උඩින් දාගත්තාම තව කේක් එක රස වෙනවා, ඒ වගේම ලස්සන වෙනවා. මට ඉතින් ස්ට්‍රෝබෙරි ගේන්න අමතක වුණ නිසා චෙරි කෙඩි තුනක් අරගෙන මම මේක මෙහෙම ලස්සනට තියාගත්තා. ඉතින් මම නම් කේක් කන්න ආස ගොඩක් වෙලාවට ප්ලේන් ටී එකක් බොන ගමන්, අද ස්පෙෂල් වීඩියෝ එකක් නිසාත් මං හිතුවා ඉතින් මගේ අම්මාව එකතු කරගන්න. ඉතින් මම මේක කන්න කාලා බලන්න ඉස්සෙල්ලා මම මේක ගිහිල්ලා දීලා බලන්න හදන්නේ අම්මට කොහොමද රස කියලා. So you won't see, 'cause the pain is in my eyes.